රසායනික සංයෝගය අඩංගු වෙනවා. පර්කියුමින් වලට පිළිකා සෛල වල වර්ධනය අඩු කරන්න පුළුවන් වගේම ඒවා මරන්නත් පුළුවන්. ඒ වගේම ඇඟේ දීර්ඝ කාලීනව තියෙන ප්‍රදාහ තත්ත්ව නැත්නම් ක්‍රොනික් ඉන්ෆ්ලමේෂන් කියන තත්ත්වය නිසා පිළිකා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ කර්කියුමින් වල තියෙන ඇන්ටි ඉන්ෆ්ලමේටරි ගුණය නිසා සමහර පිළිකා වර්ධනය වීම වළකින්න. ඉඟුරු. ඉඟුරු වල ජින්ජර් ඕල් සහ මේ ඇකෝල්ස් කියන රසායනික සංයෝග තියෙනවා. ඉතින් මේ වගේ පිළිකා සෛල වර්ධනය වෙනවා වගේම දීර්ඝ කාලීනව තියෙන ප්‍රදාහ තත්ත්වත් වළක්වනවා. සුදු ලුණු. සුදු ලුණු වල තියෙන සල්ෆර් අඩංගු සංයෝගයක් වෙන ඇලිසින් වල ප්‍රතිපිළිකා प्रमाण आहार मार्ग के गमन करने का हास कर आहार मार्ग बड़े पिलिका वाला कंडी परीक्षण होल ग्रेन पुत सहित दाण उदाहरण हलुन उंग मेनेरी ओट्स की दाणी वाले किनी आहार मार्ग कैम द्रवे हास वगे मल बाध्या वाला इतकोटे बड़वे हरियर क्रिया करसा आहार मार्ग पिलिका तीनक वाला पुलवा मैग्नीशियम खनज लवण विटमीन बी तीन प्रतिशक्ति कन पद्धति शक्ति බඩෝ බණ්ඩක්ක තක්කාලි කරවිල වගේ එළවල වල විටමින් සහ කංජ ලවණ තියෙන නිසා ඔයගේ ප්‍රතිශක්තිය ගන්න පද්ධතිය ශක්තිමත් කරලා පිළිකා සෛල වර්ධනය වෙන එක වළක්වනවා. ඒ වගේම කේදි අධිකව තියෙන නිසා ආහාර ජීර්ණයේ පහසු කරවලා ආහාර මාර්ග පද්ධතියේ පිළිකා ඇති වෙන එකත් වළක්වනවා. තක්කාලි වල තියෙන ලයිකෝපීන් කියන ප්‍රතිඔක්සිකාරක නැත්නම් ඇන්ටිඔක්සිඩන්ට් ගුණය සහිත සංයෝගය නිසා සෛල වලට DNA වලට හානි කරන ෆ්‍රී රැඩිකල්ස් නැත්නම් මුක්ත කණ්ඩක කියන අණු විනාශ කරලා දානවා. මල්ගෝවා බ්‍රොකොලි වගේ එළවල වල තියෙන මේ ග්ලූකෝස प्रतिक्षिकारक සෛල මට්ටු කරන්න නෙල්ලිත් ඉතාම හොඳ පළතුරක්. ඉතින් ඔයත් පුළුවන් හැම වෙලාවෙම මේ දේවල් ඔය කැමරට එකතු කරගන්න. ඒ වගේම තක්කාලි ගහක්, බටු ගහක්, කලවිල වෙලක් තමන්ගේ ගෙදර වගා කරගන්න උත්සාහ කරන්න. ඉතින් මේ වීඩියෝ එකට ඔයාගේ යාළුවෝ ටැග් කරන්න, යාළුවත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ටැන්ස් එකක් පිළිකාවක් කියන්නේ ඔයාගේ ඇඟේ කිසියම් ස්ථානයක සිද්ධ වෙන අසාමාන්‍ය පාලනය කරගන්න බැරි තෛල පටකවල වර්ධනයක්.